रटे उनुसुम्कारी वातावरण्यक् हमुए अपि निरन्तरेम इदाइदम्म अददक्वात् एवगेम हेटदवसदक्वात् अनागतेटत् मे रटट अवश्यकरण बुद्धिमय संपत्ति सपयागन्न रट गोडनगीमे वेडपिल्ल एवगेम मिनिसुन्गे दरुम शक्तिमत् किरीम प्रजातंत्रवादे अगे किरीम पिलिबंदव निरन्तरेम अपि समाजे अनागत परपुर एवगेम मेरटे सियलु देना देनुवत् करमिन हिटिया मेवन विट रटे उद्गत वेला तियन तत्वयत् एक्क अपि मीट पेर कथा करपु सियलु करुणु कारणा सिदुवेमिन पवतिनवा इतिहासे तुल सिदुवीम नैवत नैवत सिदुवेनवा श्री लंकाव कियन रट तुंगन लोके रटक अपि हेमदाम मेरटे कियपु कारणाव तमयि बले विसि मिनिसा दूषणे करनवा कियन कारणाव एवितराक नेमेयि बले पसुपस हंबायन मनुष्या अवसाने बलेट यट वेला मियनवा कियन कारणाव निरंतरेन अपि कियन कारणावक् तमयि थॉमस होब्स कियन परिधि प्रकृति समाजयक् मेरटे गोडनगन्न एपा कियन कारणाव अपि किव्वा एकियन्ने एकामत एका यपेन अणुंगे देवल पहरगन्न एवगेम लेवगिरीम घातन सिदुवन समाज क्रमयक् मेरटे एति नोवन्न अपि ओबगे दनुम वर्धनय कला मेवन विट रटे अपि निरंतरेन कथा कले इतिहासे इतिहासिक वशयेन वेदगत्वन ऐतिहासिक वशयेन वेदगत्वन देशपालन दनुम समाज दनुम तर मे रटे मेवन विट परिवर्तनयक् इल्लमिन जनताव पेल गैसुमिन हिटिया एवगेम ए अरगल मालाव सामकामी करगेनीम सदहा बुद्धिमत् प्रजाव विशेषम नीतिज्ञान वैद्यवरु विश्वविद्यालय आचार्यवरु गुरुवरु एवगेम समाज क्रियाकारी निरंतरेम मे समाजे मेहेवमिन हिटिया सामकामी अरगल व्यापारयक् सदहा नमुत् अदवन विट मेवन विट तत्वे ताम खेदनीय तत्वयकट पत्वेला तियेनवा तर मेवनि तत्वयक् मे परिवर्तनयक् मिनिसु इल्लन्ने एहेमनम् समाजय एवगेम प्रतिपत्ति संपादनय करन सियलु देना तेरुम गत युतु कारणावक् तमयि रटट गैलपेन पालन क्रम විනිවිදකරණය එවැගේම ජනතා මුදල් ගසා කන්නේ නැති ක්‍රමවේදයක් මේ රට තුල ගොඩනැගිය යුතුයි කියන කාරණා වඩා වැදගත් වෙන්නේ ඊළඟට මේ රටේ බලයටපත් වෙන්නේ කුමන නායකයද කියන කාරණාව නෙමෙයි කවුරු බලයටපත් වුණත් රට පාලනය කරගෙන යෑමට හැකිවන පරිදි ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය වෙලා තියෙනවා ඒ ප්‍රතිපත්ති වලට අනුව පාලනය ගෙන යන්න පහසු වෙනවා කිසිම genuකට හොරගම් කරන්න බැරි වෙන්න ඒ වගේම රටේ සම්පත් ටික නිවැරදි ආකාරයට හසුරවා ගන්න සමස්ත ජන සමාජයේ එක අරමුණකට ගෙන යාම ජාතික රාජ්‍යයක් කියලා කියන්නේ එහෙම දෙයක් එතකොට මේ රටේ නිරන්තරයෙන්ම තිබුණු දේශපාලන ක්‍රමවේදය තමයි ජාති අනුව වර්ග අනුව බෙදලා දේශීය භාවයේ කියන කාරණාව මත ජාත්‍යන්තරයෙන් හුදකලා කරලා තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලියත් එක්ක අද වෙනකොට මේ රට දැවැන්ත අර්බුදයකට පත් වෙලා ඇවිල්ලා ඒ පුපුරා යෑම මේනකට සිදුවෙමින් පවතිනවා. ඒ නිසා මේ මොහොතේදී රටට වැදගත් වන ප්‍රධාන කාරණාව තමයි රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙන්න ඕන. රටට ගැළපෙන ප්‍රතිපත්ති මාලාවක් සකස් වෙන්න ඕන. හැම රටකම ජනතාව නැගී සිටින කාලපරාස මෙවැනි භීෂණ ස්වරූපයක් ගන්නවා. එය लोके सैम रटकम विप्लव पिलिबंद देखा जनता नगी सिटी पिलिबंद देखा अपने तीन निदर्शन वेनो प्रधान वर्ष अपिगातोत्तेहेम फ्रांसे औरदु गणनावा स्थावर पालने गोडनगन उत्साह कला यद्दासनम से पनस अटे तमाई फ्रांसे पहदिलियोम स्थावर पालने गोडनेगिला अदवेन विटे स्थावर रटक बावट पात्तेला तीन निरंतरें अपिकेपु कारणावक तमाई रटे जनतावगे प्रश्न वलट संवेदी रटे आर्थिक अर्बुदयक एति उनाना फ्रांसे केन रटे मेदे हरीटम सिदुना 1971 वेनी कालेदी ए कालेदी फ्रांस जनाधिपति वर्या विसिंग मूल्य हदिस्य अवस्था प्रकाश पत्कल ගැටලුව විසඳුවා. එතකොට මේ වගේ දේවල් වෙනවා නම් මේවා දිගු කාලිනව සිදුවෙන දේවල්. භීෂණ සිදු වෙනවා. ඒ වගේම මිනිසුන් නැගී හිටියහම ප්‍රචණ්ඩත්වයේ සිදු වෙනවා. ඇමරිකාවෙන් රටවලත් මේක වෙලා තියෙනවා විප්ලවීය ආශ්‍රව. කියුබා වගේ රටවල. ඒ වගේම මැද පෙරදිග කලාපයේ අපි කතා කරලා තිනවා මීට පෙර අරාබි වසන්තයේ පිළිබඳව. ඒ වගේම වියට්නාමයේ පිළිබඳව කතා කරලා තිනවා චීන විප්ලවය පිළිබඳව කතා කරලා තිනවා. මේ රටේ මේ මොහොතේ මේ ජනතා නැගී සිටීම් ජාත්‍යන්තරයේ විසින් අධ්‍යයනය කරමින් පවතිනවා. මේක සුපුරුදු සාමාන්‍ය විප්ලවයක් නෙමෙයි. මේක ඇවිල්ලා උදෙක්ම ආයුධ සන්නද්ධ විප්ලවයක් නෙමෙයි තුන්වන ලෝකේ රටක සිදුවන සාමකාමී විප්ලවයක්. එතකොට මේ රටේ ශ්‍රී ලංකාවේ මේ 2022 සිදුවන ජනතා නැගී සිටීම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැවැන්ත ලෙස අධ්‍යයනයක් සිදු කරනවා. ඊට හේතුව තමයි මෙවැනි ආකාරයේ තුන්වන ලෝකේ රටක සාමකාමී බුද්ධිමත් විප්ලවයක් සිදු වෙලා නැහැ. නිර්මාණාත්මක විප්ලව සිදු වෙලා නැහැ ලෝකේ වෙනත් රටවල. ඒ නිසා මේ එහෙම තත්ත්වයකට මේක පත් වෙනවා. ඒතර අපි ඊට අවශ්‍ය දැනුම නිරන්තර ඔබට සම්පාදනය කරමින් පැවතියා කොහොමද සාමකාමී අරගලයක් කරන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගන්නේ කොහොමද විනිවිදකරණයේ සහිත පාලනයක් ඇති කරන්නේ කියන කාරණා. ඉතින් ප්‍රචණ්ඩත්වයට අද දවසේ මේ මොහොතේ මේ රට පත්කලේ පාලක පන්ති විසින්. ඒ නිසා මේ විප්ලවය තීරණාත්මකයි. ඊට හේතුව තමයි සමස්ත ජනතාව තමන්ව තලා පෙළු පක්ෂ ભેදයකින් තොර සියලු දේශපාලඥයන්ට එරෙහිව ජනතාව තමන්ගේ කාලාන්තරයක් තිස්සේ හිර වෙලා තිබුණු
ඒ පීඩනය මුදා හරිමින් පවතිනවා. ඒ නිසා මෙය පාලකයෝ තේරුම් ගත යුතුයි. මෙය ඉතාම සාමකාමී වෙනවා තව පොඩි කාල පරාසයක් යනකොට. නමුත් නැවත නැවත ඒ කියන්නේ බොහෝ රටවල විප්ලව ඒ වගේම මේ භීෂණ ස්වභාවයන් බොහෝ කාලයක් පැවතිලා තිනවා. නමුත් අපි මේ රටේ මිනිස්සු බුද්ධිමත්ව වැඩ කළොත් මෙය අද දවස තුල මේක නිවාවට පත් කරගෙන නිර්මාණාත්මක රටක් සංවර්ධිත රටක් බවට පත් කරගන්න පුළුවන්. අපි පැහැදිලිව ඔබට යෝජනා කරන දේ තමයි මේ රට තුල මේ මොහොත වෙනකොට තියෙන භීෂණ සමයක්. නමුත් ආර්ථික අර්බුදයකින්, කෘෂි අර්බුදයකින්, ආහාර අර්බුදයකින් පෙළෙනවා. ඉතින් හරියට වැඩ කළොත් විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයකට ලොකු කාර්යභාරයක් තියෙනවා කරන්න. ඒ කියන්නේ හරියට වැඩ කළොත් මාස 6ක් වැනි කෙටි කාලයක් තුල මේ රටේ සියලුම ආහාර නිෂ්පාදන හා ජනතාව බඩගින්නේ තියන්නේ නැති විදිහට මේ රට හදා ගන්න පුළුවන්. ඒ සිදු කළ යුත්තේ සැලසුම් සහගතව ඒ බෙදා හැරීමේ යාන්ත්‍රණය රාජ්‍ය විසින්ම සිදු කරගත යුතුයි. ඒ ක්‍රියාවලිය ඊළඟට අධ්‍යාපනය කඩාකප්පල් වෙලා තියෙනවා. ඒ අධ්‍යාපනය ගොඩනගා ගැනීම සඳහා දෙවන්ත කාර්යභාරයක් ඒ ප්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු කරන්න වෙනවා. ඒ වගේම මේ මොහොත වෙනකොට කොරෝනා අර්බුදයත් එක්ක මේ රට වැටිලා තිබ්බේ, දරුවන්ගේ අධ්‍යාපනයේ බිඳ වැටිලා තිබ්බේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ බිඳ වැටිලා තිබ්බේ. නව සොයා ගැනීම පිළිබඳව ඒ යොමු කිරීම කිසිම දෙයක් සිදු වෙලා තිබුණ නැහැ. ඒ නිසා මේ කාලේ නිවැරදි ලෙස වැඩ කරගත්තේ නැත්තම් අනාගතයේ පහළ වෙන්නේ බුද්ධිය අඩු ප්‍රජාවක්. ඒ වගේම රැකියා විරහිත සමාජයක් බිහි වෙන්නේ, මන්දපෝෂණයෙන් පෙළෙන සමාජයක් බිහි වෙන්නේ. ඒ නිසා නිවැරදි ලෙස මේ මොහොතේදී මේ පුපුරා යෑම නිර්මාණාත්මක දෙයක් බවට රට සංවර්ධනය කරන ක්‍රියාවලියක් බවට පත් කරගත යුතු වෙනවා. පක්ෂයක් එහෙම නැත්නම් පාටක් වර්ණයක් නැතුව අවසන් වශයෙන් කරන යෝජනාව තමයි අද මේ තත්ත්වයට මේ රටපත් කළේ මේ පාලකයන් විසින්. නිර්මාණාත්මකව මේ ගැටුම ඇති කළා. ඒ නිසා මේ ගැටුම මෙතනින් එහාට සිදු වෙන්න හොඳ නෑ. එය නවත්තා ගන්න එක සමස්ත පුරවැසියන්ගේම කාර්යය. ඒ වගේම මෙතනින් එහාටත් සමූහ ආණ්ඩුක තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි පාලකයෝ කරන හැම දෙයක් පිළිබඳව නිරීක්ෂණය කරන්න ඕනේ. ජනතාව ක්‍රියාකාරී වෙන්න ඕනේ. මේ නැගී හිටියේ සිවිල් සමාජය. මොවුන්ට නායකයෙක් නෑ. ඒ නිසා සිවිල් සමාජය කියලා කියන්නේ පවුල, වෙළඳපොළ, ආණ්ඩුවෙන් වියුක්ත සමාජය. ඒතකොට ඒ සමාජයේ නායකයෙක් නෑ. ඒ ජනතාව නැගී හිටිනවා තමන්ගේ අයිතින් වෙනුවෙන්. දිගින් දිගටම ජනතාව ආණ්ඩුව කරන දේවල් සම්බන්ධව මේ විදිහට නිරීක්ෂණාත්මකව හිටියොත්, නිර්මාණාත්මකව හිටියොත්, සාමකාමීව හිටියොත් තාම කෙටි කාලයක් තුළ පෙරට සංවර්ධන ඉලක්ක කරා යන්න පුළුවන්. ලෝකේ පරමාදර්ශම රාජ්‍ය බවට පත් කරගන්න පුළුවන්. නිර්මාණාත්මක සිදුවෙන්නේ විප්ලවය, ප්‍රචණ්ඩ විප්ලවයක් බවට පත් කිරීම පිළිබඳව අපි ඇත්තටම බුද්ධිමත් ප්‍රජාව විදිහට අපිත් එක්ක ඉන්න සියලු දෙනාත් එක්කම අපි කියන්නේ ඒ අපි විරෝධයේ ප්‍රකාශ කරන්න ඕනේ. මේ ලේවැගිරීම විප්ලවයක් බවට පත් කළේ ඇයි කියන කාරණාව. ඉතින් ඒ නිසා ඉදිරියට කොහොමද රට හදන්නේ, කොහොමද රට ගොඩනගන්නේ, කොහොමද බුද්ධිමත් ප්‍රජාවක් බිහි කරගන්නේ කියන කාරණාව අපේ සියලුම නාලිකා හරහා අපි දිගින් දිගටම මේ ජාතික කාර්යභාරය පැහැදිලිවම සිදු කරනවා. අපේ වගකීම අපි ඉටු කරනවා. අපි හරි සතුටුයි කියන්න. අපි තමයි කිව්වේ මුලින්ම නිර්මාණාත්මකව විප්ලවයක් කරන විදිය හා ලෝකේ නිර්මාණාත්මක විප්ලව කරපු විදිය ගැන අපි පැහැදිලිවම ජනතාව දැනුවත් කළා. ඒ විදිහටම නිර්මාණාත්මකව විප්ලවයේ සිදුවීමෙන් ගියේ එක ප්‍රචණ්ඩත්වයක් බවට පත් කළේ පාලකයෝ විසින්. ඒ නිසා ජනතාව කිසිම වැරද්දක් නැහැ. ජනතාව අසරණ වෙලා ඉන්නේ. ඔවුන්ට දේශපාලන බුද්ධිය ලංකාවේ ගොඩක් අඩු මට්ටමක තිබුණේ. නමුත් මේනකොට ඔවුන් ක්‍රියාකාරී වෙමින් තමන්ගේ පාලනයට විරුද්ධව නැගී හිටනවා. ඒ හොඳ තත්ත්වයක්. නමුත් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රට ගොඩනගා ගැනීමට අපි සියලු දෙනාම වැඩ කරගමු කියන කාරණාවත් එක්ක අලුත් වැඩසටහනකින්, නිර්මාණාත්මක වැඩසටහනකින් අපි හමු වෙමු. මුළු රටටම අපි ජය ප්‍රාර්ථනා කරනවා. හැමෝම සාමකාමීව මේ රටේ ජීවත් වෙන පරිසරයක් ගොඩනැගේවා කියන ප්‍රාර්ථනාවක්.